Hello guys, මූසල්ට ආදරේ කරන ඔයගොල්ලෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අදත් අපි channel එකෙන් අරන් ඇවිල්ලා තියෙන අලුත්ම අලුත් movie story එකට. ඉතින් අද අපි ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන කතාව තමයි Scooby Doo and the Curse of 13 Ghosts කියන ලස්සන animation movie එක. ඉතින් මේක 2019 32 වෙනි Scooby Doo animation movie එක විදිහට තමයි release වුනේ. ඒ වගේම මේක 1985 the 13 Ghosts of Scooby Doo කියන series එකේ අවසන් ජවනිකාව එහෙම නැත්නම් අවසානයේ විදියට සනිටුහන් වෙන මූවී එක. ඉතින් මේක IMDb දර්ශකයේ 6.4ක් සහ Rotten Tomato වගේ 43%ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මේකත් අනිත් Scooby Doo movies වගේම ගොඩක් ආසාවෙන් hina වෙලා බලන්න පුළුවන් ලස්සන කතාවක්. අපි යමු මේ මූවී එකේ ස්ටෝරි එක පැත්තට මොනවද වෙන්නේ කියලා බලන්න. ඉතින් මූවී එක පටන් ගද්දිම අපිට පෙන්නන්නේ කලින් कार्टून सीरीज़ के लिए अभी देखा हुआ विंसेंट वैन गूल की है ना माया कार्या मैं आगे होंदे में यालू आ बीच मोटिफाइड का अर 13 गोस्ट ऐमनतं बूते और धातुं देना हिरकर लाइन फेट्टिया आवश्यक बूते अवत मैं क्या तुले हिरकर ला मैं का ओन गेम बेर अगेन अरगेन ऐंड दारणों उत्साह है इधर मैं तरनी පාරදීම්මට ලක් වෙන මොටිෆර්ට ජීවිතෙන් වන්දිය වඬ වෙනවා මේ වින්සන්ව බේරලා යවන්න. ඉතින් වින්සන් බොහොම කනගාටුවෙන් මෙතනින් ඉවත් වෙලා යනවා එයාට කරන්න කිසිම දෙයක් නැති නිසා. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වර්තමාන කාලේ සිද්ධ වෙන ලස්සන සිදුවීමක්. ඉතින් මේක තමයි ස්කූබි ඩූලා මේ වෙනකොට විසඳන්න උත්සාහ කරමින් ඉන්න අභිරහස. මේක ඕල්ඩ් ටයිමි ටොයිස් කියන කම්පැනි එකේ හොල්මන් කරන භූතෙක්ව අල්ලන්න මේගොල්ලෝ උත්සාහ කරනවා. නමුත් මෙතනදී භූතය කියලා මේගොල්ලෝ හිතාගෙන අල්ලගන්නේ ඇත්තටම අහිංසක මෝගන් කියලා ගොවි මහතෙක්ව. ඉතින් මෙතනදී ස්කූබි ඩූ ටීම් එකට මේගොල්ලොන්ගේ වැඩේ වැරදෙනවා. ඒක නිසා මෙතනදී ඇත්තම වැරදිකාරයා වෙච්ච මිසිස් මැල්ලෝ කියන පුද්ගලයාව අල්ලගන්න සමත් වෙනවා මේ ටවුන් එකේ ෂෙරිෆ්. එහෙම නැත්නම් පොලිස් නිලධාරියා. ඉතින් මෙයා ඇවිල්ලා බොහොම තර්ජනාත්මකව ස්කූබි ඩූ ටීම් එකට කියනවා හොල්මන් අල්ලන වැඩෙන් දැම මයින් වෙලා යන්න. එහෙම නැත්නම් ඔගලොන්ට විරුද්ධව නඩු පවරන්න උනත් පුළුවන් මේ සිද්ධ වෙච්ච වැරද්ද මූලික කරගෙන කියලා. ඉතින් මේ විදිහට අකමැත්තෙන් උනත් හොල්මන් අල්ලන ජොබ් එකෙන් අයින් වෙන්න තීරණය කරන ස්කූබි ඩූ කණ්ඩායම ඊට පස්සේ මේගොල්ලෝගේ ගරාජ් සේල් එකක් දානවා. මේගොල්ලෝ මේ සියලුම මිස්ටරිස් වල හොයාගත්ත දේවල් සහ ඒගොල්ලෝගේ මිස්ටරි මැෂින් එක එහෙම නැත්නම් මේගොල්ලෝගේ ලස්සන වෑන් එකත් විකුණන්න මේගොල්ලොන්ට සිද්ධ වෙනවා. ඉතින් මේ අතර වාරෙදි තමයි ස්කූබීට සහ ෂැගීට මේගොල්ලෝ අර කාටුන් සීරීස් එකේ වින්සන්ට් එක්ක සංනිවේදනය කරන්න උපයෝගී කරගත්ත මායා පලිඟු බෝලේ හම්බෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදීම මේ පලිඟු බෝලේ ක්‍රියාත්මක වෙලා වින්සන්ගේ මේගොල්ලන්ට පණිවිඩයක් ලැබෙනවා අර 13 වෙනි භූතය ගැන. මොකද මේගොල්ලන්ට කලින් කාටුන් සීරීස් එකේදී භූතය 12ක් තමයි අල්ලගන්න පුළුවන් උනේ. එක භූතයෙක් මේගොල්ලන්ට අල්ලගන්න විදිහක් නැති වුණා. වින්සන්ට් කියනවා මේගොල්ලන්ට වහම ඇවිල්ලා එයාව හම්බෙන්ඩයි කියලා මේ කේස් එක විසඳ ගන්න. ඉතින් ඊට පස්සේ ඩැෆ්නි සුළුෙන් විස්තරයක් කරනවා ෆ්‍රෙඩිට සහ වෙල්මට. මේ දෙන්නා ෆ්‍රෙඩි සහ වෙල්ම නැතුව සම වැකේෂන් එකේදී ස්කූබි ෂැගි සහ ඩැෆ්නි එකතු වෙලා මේ වින්සන් එක්ක අල්ලන් දෙදුන ඇත්තම හොල්මන් ගැන. ඉතින් ඒත් එක්කම ඩැෆ්නි මේගොල්ලන්ට පෙන්නනවා ඒගොල්ලෝ ඒ සඳහා යොදාගත්ත රතු පාට ගැජට් ගොඩක් හයි කරලා තියෙන අලුත්ම වෑන් එක. ඉතින් මේක නැගලා මේගොල්ලෝ පිටත් වෙනවා මේගොල්ලන්ට පැවරිච්ච අලුත්ම කේස් එක විසඳන්න. MM Don't worry, Freddy. There can be only one mystery machine. What does it stand for then? ඉතින් මේ විදිහට බොහොම කඳු සහිත මාර්ගයක මේගොල්ලෝ ගමන් කරමින් ඉද්දි භූතෙක් අරක් ගත්තා වගේ පේන වාහනයක් මේගොල්ලොන්ව එලෝගෙන එනවා. මේගොල්ලොන්ව මේ කඳුෙන් පහළට වට්ටලා කොහොම හරි විනාශ කරලා දාන්න උත්සාහ කරන්න. ඉතින් ඩැෆ්නි දන්න වැඩ කිඩ ඔක්කොම දාලා මේකෙන් බේරුණා. මේගොල්ලොන්ට අන්තිමේට සිද්ධ වෙනවා මේගොල්ලොන්ගේ වෑන් එක වතුරට දාලා භූත වාහනෙන් ඒක බේරගන්න. ඉතින් ඊට පස්සේ මේ වාහනේ තියෙන ගැජට් පාවිච්චි කරලා මේගොල්ලෝ වතුර උඩින් ගමන් කරමින් වින්සන්ගේ ගෙදරට කොහොම හරි ළඟා වෙන්න සමත් වෙනවා. ඉතින් මේ වෙනකොට මේ ටීම් එකේ නායකත්වයේ ඩැෆ්නි පැත්තට හැරිලා තමයි තියෙන්නේ. මේක නිසා ෆ්‍රෙඩි ගොඩක් අවුලෙන් මේක ගැන කල්පනා කර කර තමයි ඉන්නේ. කොහොම හරි මේගොල්ලෝ වින්සන්ගේ ගෙදරට ගියාට වින්සන්ව හොයාගන්න මේගොල්ලන්ට බැරි වෙනවා. ඉතින් මේගොල්ලෝ මේ වින්සන්ගේ භූත බංගලාවක් වගේ පේන මුළු ගෙදරම හොයලා හොයලා අන්තිමේට මේගොල්ලෝ අර සංනිවේදනය කරන්න යොදාගත්ත මැජික් පලිඟුවේ ආධාරයෙන් වින්සන් ඉන්න තැන හොයාගන්න සමත් වෙනවා. නමුත් මේ අවස්ථාවේදීම මේගොල්ලන්ට අර රාක්ෂයාගෙන් ප්‍රහාරයක් එළවෙන නිසා
මේගොල්ලොන්ට හිතපු නැති කරදරයකට තමයි මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඊට පස්සේ බලද්දි මේ විශාල රාක්ෂයා ඇස්මෝඩියස් කියන අර පෙට්ටගමේ මේගොල්ලොන්ට හිර කරගන්න බැරි වෙච්ච 13 වෙනි භූතයා තමයි මේ විදිහට මේගොල්ලොන්ව දඩයන් කරන්න ඇවිල්ලා තියෙන්නේ. අර පෙට්ටිය ලබාගෙන ඒක විවෘත කරලා අනිත් භූතයන් නිදහස් කිරීම තමයි මෙයාගේ එකම අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ෂැගි කියනවා මෙයා මේ පෙට්ටගම වින්සන්ගේ හිමාලයේ තියෙන ගෙදරට තැපැල් මාර්ගයෙන් යවුවා. ඒක දැන් නම් තියෙනවා ඇත්තේ එහෙ වෙන්න ඇති කියලා. ඉතින් ඒකෙන් සා ටීම් එකම තීරණය කරනවා මේ යක්ෂයාට කලින් ගිහිල්ලා ඒ පෙට්ටිය ලබා ගන්න. ඒ සඳහා මේගොල්ලෝ වින්සන්ගේ ප්ලේන් එකේ නැගලා හිමාලයට යන්න තීරණය කරනවා. ඉතින් මේගොල්ලෝ හිමාලයට ගිහිල්ලා ලෑන්ඩ් කරාට පස්සේ මේගොල්ලෝ දකින්නවා බර්නි ඇලන් කියන මේගොල්ලෝගේ ගරාජ් සේල් එකට ඇවිල්ලා මේ පළිඟු බෝලේ මිලදී ගන්න උත්සාහ කරපු පුද්ගලයා මේ හිමාලයට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මෙයා ගැන සැකෝපදවන මේ ටීම් එක ඩැෆ්නි, වින්සන්ට්, ෂැගි සහ ස්කූබි මෙයාගේ පස්සෙන් ගිහිල්ලා මොනවද කරන්න කියලා ඔත්තු බලන්න තීරණය කරනවා. ඉතින් මේ විදිහට ඔත්තු බලන්න ගිය ටීම් එකට අර මේගොල්ලොන්ව කලින් කන්දෙන් පහළට තල්ලු කරන් ආපු භූත කාරක මෙතනදී දකින්න ලැබෙනවා. ඉතින් මේ වාහනය ලොකු ශබ්දයක් නිකුත් කරලා හිම කඩා වැටෙන්න සලස්සලා මේ වින්සන්ව, ෂැගීව, ස්කූබීව සහ ඩැෆ්නිව හිමෙන් යට කරන්න උත්සාහ කරනවා. නමුත් මේකෙන් බේරෙන්න වින්සන්ටත් කිසිම මැජික් බලයක් උපයෝගී කරගන්න බැරි වෙනවා. මොකද 13 වන භූතයාගේ බලපෑම නිසා මෙයාගේ මැජික් බල සේරම නැති වෙලා තමයි තියෙන්නේ. ඉතින් මේගොල්ලන්ට කර කියා ගන්න දෙයක් නැතුව අර හිම ගොඩත් එක්කම ගිහිල්ලා මේගොල්ලොන්ව හිමාලයේ දකින්න ලැබිච්ච පාළු ටෙම්පල් ඇතුළට තල්ලු වෙලා ගිහිල්ලා මේගොල්ලොන්ව ඒකේ හිර වෙනවා. ඉතින් මේ අතර වාරේ ෆ්‍රෙඩ් සහ වෙල් මෑනවා ෂැගි එවපු පෙට්ටිය පෝස්ට් ඔෆිස් එකෙන් අතර වෙලා දිනවද කියලා බලන්න. ඉතින් මේගොල්ලෝ මේ පාළු පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා ෂැගිගේ පෙට්ටිය හොය හොයිදී මේගොල්ලන්ට හම්බෙනවා මේ වෙනකොට ලොකු වෙලා ඉන්න ෆ්ලිම් ෆ්ලැම්. එහෙම නැත්නම් අපි කාටුන් එකේ දැකපු සිලිම් බිලින්. ඉතින් සිලිම් බිලින් මේගොල්ලන්ට මායා පෙට්ටගම තියෙන තැන පෙන්වන්නම් කියලා එක්කගෙන ගිහිල්ලා මායා පෙට්ටගම වගේම හදපු කූල එකක් මේගොල්ලන්ට විකුණන්න හදනවා. ඉතින් ෆ්‍රෙඩි සහ වෙල්මා මේක එපයි කියලා මෙතනින් යන්න හදද්දී ෆ්ලිම් ෆ්ලැම් මේගොල්ලන්ව එක්කගෙන ගිහිල්ලා භූතය අල්ලන්න උපයෝගී කරගන්න උපකරණ ගොඩාක් තියෙන තැනකින් මේගොල්ලන්ට ආයෙමත් ඒ සඳහා අවශ්‍ය බඩු විකුණන්න උත්සාහ කරනවා. ඉතින් මේ වෙනකොට අර පරණ හිමාලයන් ටෙම්පල් එකට තල්ලු වෙලා ගිය ස්කුබිඩු එකේ අනිත් සෙට් එක හොයාගන්න සමත් වෙනවා මේගොල්ලෝ හොයාගන්න උත්සාහ දරපු භූත පෙට්ටගම. ඉතින් මේක හම්බුනාට පස්සේ වින්සන් එනකම් මේ ටෙම්පල් එකට වෙලා බලාගෙන හිටිය භූතයා වින්සන් සහ ස්කුබිඩු ටීම් එක දඩයන් කරන්න උත්සාහ කරනවා අර භූත පෙට්ටගම ලබා ගන්න. ඉතින් ඊට පස්සේ වින්සන් එයාගේ පළිඟු බෝලය උපයෝගී කරගෙන ස්කුබීව, ෂැගීව සහ ඩැෆ්නිව ටෙම්පල් එකෙන් එළියට පිටත් කරන්න සමත් වෙනවා. නමුත් වින්සන්ට මේක ඇතුලේ හිර වෙන්න සිද්ධ වෙනවා භූතයත් එක්ක. ඉතින් මේ අතර වාරේ අර කඩෙන් එළියට ආව ෆ්‍රෙඩි සහ වෙල්මා හිතාගන්න බැරි විදියට අහසට එසවිලා ෂැගි, ඩැෆ්නි සහ ස්කූබි එළියට ආපු තැනට ඇවිල්ලා අහසින් වැටෙනවා. ඉතින් වෙල්මටත් මේ මොකද්ද වුනේ කියලා හිතාගන්න බැරි වෙන නිසා වෙල්මා තීරණය කරනවා ඇත්තටම හොල්මන් කියලා ජාතියක් ඉන්නව ඇති කියලා විශ්වාස කරන්න. ඉතින් මේ වෙනකොට මොනවද කරන්න කියලා හිතාගන්න බැරි වෙලා ඉන්න ස්කුබීඩු ටීම් එක ගොඩක් කලකිරුණු තත්ත්වයකට තමයි පත් වෙලා ඉන්නේ. ඉතින් මේක දකින ෆ්‍රෙඩි තීරණය කරනවා කණ්ඩායමේ මොටිවේෂන් එක වැඩි කරන මොටිවේටර් කෙනෙක් විදියට කටයුතු කරන්න. ඉතින් මෙයා අනික් කට්ටියට කියනවා අපි මීට වැඩිය ලොකු චැලෙන්ජ් වලට මුහුණ දීලා තිනවා. ඒක නිසා මේකත් අනිවාර්යෙන් අපිට ජය ගන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ ඩැෆ්නි තීරණය කරනවා මේ භූතයව අල්ලගන්න සැලැස්මක් හදන්න. ඉතින් ඊට පස්සේ මේ සඳහා අවශ්‍ය බඩු ටික ගන්න ෆ්‍රෙඩ් සහ වෙල්මා සිලිම් බිලින්ගේ ස්ටෝව් එකට යනවා. ඉතින් එතන ගිහිල්ලා මේගොල්ලෝ තීරණය කරනවා එතන තියෙන බඩු ඔක්කොම මේ සිලිම් බිලින්ගෙන් මිලදී ගන්න. ඊට පස්සේ මේගොල්ලෝ මේ බඩු ඔක්කොම රතු පාට මේගොල්ලොන්ගේ අලුත්ම වෑන් එකේ දාගෙන සිලිම් බිලින් එක්ක මේ ටෙම්පල් එකට එන අතර වාරේදී මේගොල්ලොන්ට අර කලින් කරදර කරපු කොළපාට භූත කාර් එක මේගොල්ලොන්ගේ පස්සෙන් එලවන් එනවා. ඉතින් සිලිම් බිලින් මේ අලුත් මිස්ට්‍රි මැෂින් එකේ වැඩ කිඩ කෑලි ඔක්කොම ඉගෙනගෙන තියෙන නිසා එයා පොඩි ළමෙක් කියලා ඉන්න කාලේ එයා ඒව යූස් කරලා කොහොම හරි මේ කාර් එකෙන් මේගොල්ලොන්ව බේරගෙන අර හිමාලයේ පාළු ටෙම්පල් එකට මේගොල්ලොන්ව අරගෙන එනවා. ඉතින් මේ අතර වාරේ ඩැෆ්නි, ස්කුබි සහ ෂැගි හොල්මනක් වගේ ඇඳගෙන ගිහිල්ලා මේ 13 වෙනි භූතයා වින්සන්ව විනාශ කරන්න යන එකෙන් බේරගන්න සමත් වෙනවා. ඉතින් මෙතනට ඒ වෙලාවේ මෙන වෙල්මා, ෆ්‍රෙඩි සහ සිලිම් බිලින් මේ ඉන්නේ තවත් භූතයෙකුයි කියලා හිතාගෙන ඩැෆ්නිව, ෂැගිව සහ ස්කුබීව අල්ලගන්න සූදානම් වෙනවා. ඉතින් එතකොටම ඒගොල්ලෝ ඇඳගෙන හිටපු කොස්ටියුම් එක ගලවලා කියනවා මේ අපි ඉන්නේ කියලා. එතකොට තමයි දැනගන්නේ සිලිම් බිලින්
ෆ්‍රෙඩි සහ වෙල්මා කියන්නේ ඇත්තටම එයාගේ පරණ යාළුවෝ සෙට් එක වෙච්ච ස්කුබි 2 ටීම් එකේ අනිත් අයයි කියලා. ඉතින් මෙතනදී මේ කට්ටියගේම අවදානි බෙදෙන නිසා ඇස්මෝඩියස් කියන අර 13 වන භූතයා මේ භූත පෙට්ටකම අරගෙන මෙතනින් බේරිලා යන්න සමත් වෙනවා. ඉතින් ඊට පස්සේ වින්සන් මේ ස්කුබි 2 ටීම් එකට කියනවා ඇත්තටම මේ ඇස්මෝඩියස් කියන භූතයා මෙයාගේ මුතු මිත්තෙක් වෙන විශාල මැජිකල් පවර් එකක් තිබ්බ ඇසමන් වෑන් ගූල් කියන පුද්ගලයාගේ අවතාරයයි කියලා. ඉතින් එයා මේ වින්සන්ව විනාශ කරන්න හිතයන් තමයි මේ විදිහට එයාගේ පස්සෙන් එන්නේ කියලා මෙයා ටීම් එකේ කට්ටියට කියනවා. ඉතින් මේ අවස්ථාවේදීම ඇස්මෝඩියස් කියන අර භූතයා භූත පෙට්ටකම විවෘත කරලා මේ භූතයව නිදහස් කරනවා. නමුත් මේ භූත පෙට්ටගමේ තියෙන එක ලක්ෂණයක් තමයි මේක විවෘත කරන්න පුළුවන් මිනිසෙක් විසින් පමණයි. ඊට පස්සේ වෙල්මා පෙන්ලා දෙනවා මේ විදිහට භූත පෙට්ටගම විවෘත කරා නම් ඒ කියන්නේ මෙතන භූතයෙක් නෙමෙයි ඉන්නේ භූතයෙක් විදිහට ඇඳගත් මිනිසෙක් වෙන්න ඕනේ කියලා. නමුත් බලාගෙන යද්දී මේ විදිහට මේ ඇස්මෝඩියස් කියන භූතය විවෘත කරලා තියෙන්නේ අර සිලින් බිලින් විකුණපු කූලර් එකක්. මේ සිදුවීමෙන් පස්සේ ඇස්මෝඩියස් කියන භූතයා මෙතනින් පැනලා යන්න උත්සාහ කරත් ඩෙෆ්නි ඇතුළු ස්කුබිඩු ටීම් එක මෙයාව අල්ලගන්න සමත් වෙනවා. ඊට පස්සේ මෙයාගේ වෙස්මුහුණ ගලවලා බැලුවම මෙයාගේ ඇතුලේ ඉන්නේ වින්සන්ගේ පරණම යාළුවා වෙන මොටිෆර් කියන අර මැරිච්ච පුද්ගලයා. ඊට පස්සේ බලාගෙන යද්දී මොටිෆර් මැජික් කාර් එක නිසා බොරුවට එයා මැරුණා වගේ පෙන්නලා බේරිලා ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ අවුරුදු ගණනාවකින් ඩොලර් මිලියන 10කට මේ භූත පෙට්ටගම් විකුණන්න කෙනෙක් මෙයාට හම්බෙච්ච නිසා මෙයා භූතෙක් වගේ ඇඳගෙන ඇවිල්ලා වින්සන්ගෙන් මේ මායා පෙට්ටගම හොරගම් කරන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ. ඉතින් එතකොටම මේක මේ මිලදී ගන්න කැමති වෙච්ච ඇලන් කියන මේගොල්ලෝ අර සැක කරපු පුද්ගලයා මෙතනට එනවා. නමුත් ඒ වෙලාවෙම මෙයා ප්‍රකාශ කරනවා මෙයා වන්ස් ලින්ක්ලේට කියන ඉන්ටර්නැෂනල් ඒජන්ට් කෙනෙක්. මෙයා මේ මොටිෆර්ව අත්අඩංගුවට ගන්න තමයි මේ විදිහට රඟපෑමක් යොදලා මෙයාගේ මේ මායා පෙට්ටගම මිලදී ගන්නවා කියලා ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මොටිෆර් මෙයාගේ අර භූත වාහනේ නැගලා මෙතනින් පැනගන්න උත්සාහ කරත් එන්ජිමේ සද්ද නිසා කලින් වගේම ලොකු හිම කඩාවැටීමක් ඇති වෙලා මෙයාව පාලම කඩාගෙන පහළටම ඇදගෙන වැටෙනවා. ඉතින් ඊට පස්සේ ඉන්ටර්නැෂනල් ඒජන්ට්ස් ලසෙට් එක මොටිෆයර්ට පැනලා යන්න දෙන්නේ නැතුව එයාව අල්ලගන්න මෙතනදී සමත් වෙනවා. ඉතින් ඊට පස්සේ මෙතනදී කඩාවැටිච්ච දුම් අතරින් ඇත්තම ඇස්මෝඩියස් කියන යක්ෂයාගේ සහ වින්සන්ගේ මුතුන් මිත්ත වන ඇසෝමැඩ්ගේ පොඩි ප්‍රතිරූප දෙකක් මේගොල්ලන්ට මැවිලා පෙන්නනවා. ඉතින් වෙල්මා මේ කරුණු සලකා බලලා තීරණය කරනවා වින්සන්ගේ ඇත්ත මුතුන් මිත්තා නරක කෙනෙක් නෙමේ, ඔහු හොඳ කෙනෙක්. වින්සන්ව මෙච්චර කල් පරිස්සමින් බලාගෙන තියෙන්නේ ඔහු තමයි කියලා. ඒ වගේම වෙල්මා කියනවා මේගොල්ලෝ අර අහසින් ගෙනල්ලා දැම්මේ ඇත්තටම භූතයෝ නෙමේ, හිම මත ලිස්සා යෑමේ ක්‍රීඩාව කරන්න යන ක්‍රීඩකයන්ට ගමන් කරන්න තියෙන ලිෆ්ට් එකක පැටලිලා තමයි මේගොල්ලෝ මේ විදිහට ඇදිලා ඇවිල්ලා වෙන තැනකට අහසින් වැටලා තියෙන්නේ කියලා. ඒ වගේම මේ කලින් භූතය 12 ඇත්තමයි කියලා ඩැෆ්නි, ෂැගි සහ ස්කුබි කියා හිටියත් වෙල්මා ඒක පිළිගන්නේ නැහැ. එයා කියනවා මේක ඔගොල්ලෝ දැකපු දෘෂ්ටි මායාවක් වෙන්න පුළුවන් කියලා අර පෙට්ටගම විවෘත කරන්න උත්සාහ කරනවා. නමුත් හැමෝගේ විරෝධය මත මේ පෙට්ටගම විවෘත කරන එක වෙල්මා අතහැරලා දානවා. මොකද වෙල්මා බය නැති වුණාට වින්සන් ඇතුළු අනිත් හැමෝම මේකට පුදුම බයයි කියලා එයාට තේරුම් යන නිසා. ඉතින් ඊට පස්සේ ඩැෆ්නි තීරණය කරනවා ස්කුබිඩු ටීම් එක නවත්තලා දාපු හොල්මන් අල්ලන වැඩේ ආයේ අලුත්ම විදිහට මුලින්ම පටන් ගන්න. ඉතින් ওই විදිහට තමයි මේ ලස්සන ස්ටෝරි එක අවසාන වෙන්නේ. ඉතින් මේ වගේ තවත් අලුත්ම මූවි එකක් සිංහලෙන් ඔගොල්ලෝ ගාවට මාර්ගෙන අපි ළඟදිම ආයෙත් එනවා. එතකන් අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. වීඩියෝ එක ආපු ගාම ඔගොල්ලන්ට දැනගන්න. නැවත හමු වෙනකන් ඔගොල්ලෝ හැමෝටම ජයෙන් ජය.